මොරවක පැවති පුලුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා අදවන විට මාලිමාව කරකින්නේ කුමන දිශාවකටද යයි සිතා ගැනීමට බැරි බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මාචර නියෝජිතින් කීප දෙනෙකුම රැලිය ඇමතුවා. රැ වැටිච්ච වලේ දවලුත් ගිහිල්ලා වැටෙනවද නැත්නම් අපේ රට අමාරු වෙලාවේ ගොඩනගපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක තව අවුරුදු 5ක් ඉදිරියට යනවද කියන එක තමයි 21 වෙනිදා තීන්දුව කරන්න යන්නේ. වැරදි තීන්දුව ගත්තොත් ආයෙත් පාරේ ඉන්න පුළුවන් වැඩි කාලයක් යන්න නැතුව. ඒ කාලේ මතක් කරලා බලන්න කොයිතරම් අමාරු වුණාද අපිට කියලා. අනේ එතෙන්ටයි යන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම තාම වැදගත් තීන්දුවක් ගන්න ඕනේ මේ ඉදිරි කාලය තුළ. මතකද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන කියනකොට මුලින්ම අනුර කුමාර කිව්වේ මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ගොඩ වෙච්ච රටක් නැහැ. ඩොලර් බිලියන 43 මොන කජ්ජද්ද? ඕක අපිට නිකන් පත් ගාලා ගෙවන්න පුළුවන් කිව්වා. කූඹියට වතුර බින්දුව ලොකුයි වගේ තමයි කිව්වා මේක ණයකඳ. ඒ කිව්වේ චණ්ඩි කාලේ. අර විද්‍යාරත්න අර හිලක් තියනවා කිව්වේ උමාවේ. අන්තිමට හිල තිබුණේ කොහෙද? අන්තිමට හිල තිබුණේ මාතරින් ආපු හඳුන් නැතිගේ යටැඳුමේ තමයි හිල තිබුණේ. උමාවේ හිලක් තිබුණේ නැහැ. හැබැයි එදා කොහොමද සමන්ත විද්‍යාරත්න කිව්වේ IMF එකෙන් අපිට ණය දෙන්න ඕන නම් එන්න කියන්න, අපි කියන කොන්දේසි වලට ණය දෙන්න නැත්නම් හැරිලා යන්න කියලා කිව්වා. මේක තමයි කයිය නායකලගේ හැටි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දැක්වුවා මීට සතියකට ඉස්සෙල්ලා. දළදා මාලිගාවටත් ගිහිල්ලා මහානායක හාමුදුරුවෝ බැහැ දැකලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්නුවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගන්නවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් එක්ක හිටපු අමාත්‍ය මහාචාර්ය GL පීරිස්, අමාත්‍ය නාලක ගොඩහේවා, පෙරේදා හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්නලා, කබීර් හෂීම්ලා කොළඹ එලි දක්වනවා වෙන එකක්. අද සජබේ කැඩිලා කෑලි කැඩිලා තියෙන්නේ. එක පළුවක් එක ප්‍රතිපත්තියක් යනවා, අනිත් පළුව තව ප්‍රතිපත්තියක් යනවා. අද සජබ කැඩිලා කෑලි කැඩිලා ජනාධිපතිතුමා කියුවේ ඒක තමයි. වෙන මොනවත් නෙවෙයි, අද සජබ දිනන්න නෙවෙයි, අද සජබෙට තියෙන්නේ හතරවෙනියා වෙනවද පස්වෙනියාද වෙනවද කියන තරඟේ විතරයි. තේ කර්මාන්තයේ තියෙන ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වෙලා තිබුණේ ඇයි වීගොවියට විතරක් පෝර සහනාධාරය දෙන්නේ අපිට දෙන්නේ නැත්තේ ඇයි කියලා. මං අද කියන්න කැමති මේ වෙනකොටත් අපි සල්ලි වෙන් කළා වැඩ ආරම්භ කළා ඉවරයි. ඔබ මිලදී ගන්න හැම පෝර හොන්ඩරයක්ම රුපියල් 4000ක් අඩුවෙන් ලබා දෙන්න අපි තීන්දු කළා. මුදල් වෙන් කළා ඉවරයි කියන පණිවිඩයයි ඔබට දෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපි අනිත් කුරුඳු වගා කරන ගොවියට, ගම්බිරි සගා කරන කෙනාට ඒ සහනාධාරය ඒ ආකාරයෙන්ම දෙන වැඩපිළිවෙල ආරම්භ කළා හමාරයි කියන පණිවිඩයයි අද ඔබට දෙන්නේ. අපි ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්න, නිෂ්පාදන ආර්ථිකය ගේන්න, ආයෝජන කලාප ඇති කරන්න, විදේශ ආයෝජන ගේන්න අයි බලාපොරොත්තු වෙනවා කියලා මං කියන්න කැමතියි. මේක කරද්දී මගේ මිත්‍ර අනුර කුමාර මහතුමා, ඌ කියන්නේ බා මගේ යාළුවා, එතුමා මේක කියලා තියෙනවා කැලණියේ සෙප්තැම්බර් 4 වෙනිදා අපේ මිලියන 3.8ට මේ මාකට් එකෙන් අපට යන්න බෑ. මේ මාකට් එකෙන් එළියට අපි යන්නේ නෑ. ඒ නිසා අපි මේ කර්මාන්තකරුවා ව්‍යවසායකයා එළියට ගෙන යාම සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල අපි හදන්නම්. අන්න එයා කියන්නේ දැන් එයාටත් අපනායන කර්මාන්තයට යන්න කියලා. අපනායන කර්මාන්තේ ඉන්න කියලා. හුඟක් හොඳයි අනුර මැතිතුමා, මන්ත්‍රීතුමා, අපේ මාර්ගයේ ඔබතුමා යන එක. ඒත් මේ ගැන එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. අපනායන කර්මාන්තේ නම් නිදහස් වෙළඳ ගිවිසුම් තියෙන්න ඕනේ. ඇයි ඒ වෙළඳ ගිවිසුම් මාර්ගය යන්නේ? ඉතින් මේක හරි වැඩන්නේ. එක අතකින් යනවා, එයා කියනවා යනවා කියලා, පක්ෂයෙන් එක දඟවැලක් දාගෙන ඉන්නවා. ඒක විතරක් නෙමෙයි. දැන් මම ආර්ථික ප්‍රවර්ධන කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරිපත් කරා මේ රටේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඒකට විරුද්ධව උසාවියේ සුනිල් හඳුන්නේ තිමෙතුමා දන්නවනේ, බැනියමේ හිල්ලිල් තියෙන එක්කෙනා. එතුමා ෆිෂ්නෙට් බැනියමක් අඳින්නේ. අපි වාගේ සාමාන්‍ය මේස් බැනියක් අඳින්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. එතුමායි ඒගොල්ලේ ආර්ථික උපදේශක අර්ෂණ සූර්ය පෙරම නඩුව දාලා කියනවා ආනයන ආදේශක දිරිමත් කිරීම නොසලකා හැරීමට ලක් කරන අපනයන සහ ආයෝජන ක්‍රමය මත පදනම් වූ ආර්ථිකයක් සඳහා වැඩි වශයෙන්
අනුග්‍රහය දක්වන අතර ඒක ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 3-4 වෙනි වගන්ති වලට පටහැනි කියලා. ඉතින් මෙයා කියනවා අනුර කියනවා අපි අපනායන කර්මාන්තයට යනවා කියලා. හඳුන්නේත් කියනවා බෑ බෑ මම බැනිය මේ හිල් තියනවා ඔයගොල්ලෝ ආනායන කර්මාන්තේ ඉන්න ඕන කියලා. ඉතින් මම කැමතියි හෙට අනුර දිසානායක මිත්‍රතුමා මෙහි ඉන්න නිසා කරුණාකරලා මේ පරස්පර විරෝධී ටික අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා. අපි දැනගන්න කැමතිනේ. නැත්තම් වෙන්නේ මේක හැම පැත්තෙම යනවා කියලා. එකක් කියනවා අපි යනවා අපනායන කර්මාන්තයට. අනිත් පැත්තෙන් කියනවා අපි නෑනේ අපනායන කර්මාන්ත වැඩන්නේ. අපිට උවමනා ඇත්ත වශයෙන්ම අපිට උවමනා ආනායන කරන කර්මාන්ත කියලා. හිත හදාගන්න. ජනතා විමුක්ති එක පැත්තකට යනවා. අර ජාතික ජන බල වේගයේ තව පැත්තට යනවා. මාලිමාව කොහටද කරකෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මම කියන්නේ දැන් ජාතික ජන බල වේගය කියනවා වෙනසක් ගේනවා කියලා. මොකද්ද වෙනස කියලා මං අහනවා. මං කියෙව්වා පිටු 232ක් කිසිම වෙනසක් නැහැ. වෙනස කරන්නේ අපි ආර්ථිකය වෙනස් කළා. අපි ඉන්නේ මේ රටේ අපනයන ආර්ථිකයක් ඇතිකරන්න. ඉතින් පිටු 232ක් තිබුණට ඇත්ත වශයෙන්ම අනාගතය ගැන කරුණු නැහැ. මම කැමති අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා එට අපිට මේ කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒකයි මම එතුමගෙන් කරන විශේෂ ඉල්ලීම කියලා කියන්න කැමති.